ආයුබෝවන් කියලා අදත් පිළිගන්නවා සෙලොන් ලයිෆ් අපේ YouTube channel එකට. ඉතින් තාමත් ඔයාලා අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම තමා එහා පැත්තේ තියෙන bell icon එකත් අමතක නොකර click කරන්න. එතකොට මම දාන videos වල notification එකක් ඉක්මනින් ඔයාලා ළඟටම ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් අපි යමු අද video එකට. වර්තමානයේ අපි දන්නවා බොහෝ දුරට අපි ගන්න පඩියට වඩා මාසික වියදම වැඩි වෙලා තියෙනවා. ඉතින් මේ හේතුවෙන් බොහෝ දෙනා ණය වෙලා තම තමන්ගේ කටයුතු කරගන්නවා. ඒ වගේම තමා වර්තමානයේ ගොඩක් දෙනා රජයේ රැකියාව සඳහා යොමු වීමේ එක් පරමාර්ථයක් වෙලා තියෙන්නේ රාජ්‍ය සේවකයන් හට ලබා දත හැකි ලක්ෂ 10 ඉක්ම වූ ණය ලබා ගැනීමේ අරමුණින්. ඉතින් මෙහෙම බලනකොට අපිට තේරෙනවා අපේ ප්‍රධාන ආදායම් මාර්ගයට අමතරව අනිවාර්යයෙන්ම අතුරු ආදායම් මාර්ගයක් තිබිය යුතුම බව. ප්‍රධාන ආදායම් මාර්ගයකට අමතරව තවත් අමතර ආදායම් මාර්ගයක් තිබීමේ වටිනාකම කොරෝනා සමයේදී බොහෝ දෙනාට තේරුම් ගියා. ඉතින් මම අද කියන්නේ ඔයාලඟ දැනටමත් ලක්ෂ 10ක් 5ක් හෝ ඒ අතර මුදලක් තියෙනවා නම් කරන්න පුළුවන් හොඳම ව්‍යාපාරයක් ගැන. මේක ඇත්තටම ගත්තොත් වාහන ව්‍යාපාරයක්. ඔයාලා දන්නවා ලංකාවේ වටේම ඕනතරම් පාවිච්චි කරපු වාහන විකුණන්න තියෙනවා. ඉතින් ඔයාලා ළඟ මුදල් තියෙනවා නම් මෙහෙම ලක්ෂ 5ක් 10ක් අතර වාහන අරගෙන පොඩි පොඩි රෙපෑර් තියෙන ඒවා කරලා වැඩි මුදලකට විකුණන්න හැකියාවක් තියෙනවා. බොහෝ දුරට අපි හිතමුකෝ टाटा नैनो वगे वाहन अभी लक्ष हय हमारकट वगे गोत अभी वाहन सत्या दिखा कैत रुपया लक्ष हतकट हो हत हमारकट वगे विकुण हेकिनवा इतनी सत्या दिखा कैत इक बिजनेस करगात रुपया बनस्ताह लक्ष पमन आदाय कुपयान पुलवा मेक इक बिजनेस मसया कैत करगा मे मुदल उपयागनी हेकिवा ඉතින් මෙතෙන්දි කියන්න ඕන ඔයාලට ලොකු ලොකු වාහන වලට යන්න එපා කියලා මුලින්ම. බයික්, ඇල්ටෝ කාර්, ත්‍රී වීල්, බඩි වෑන් වගේ ඒවට ඔයාගේ අතේ තියෙන සල්ලි අනුව වාහනයක් මිලදී ගන්න පුළුවන්. අනිත් දේ තමයි ඔයා වාහනයක් මිලට ගන්නකොට සැලකිලිමත් වෙන්න ඕන දෙයක් තමයි ඔයාට වාහන ගැන ලොකු අවබෝධයක් නැත්නම් වාහන ගැන දන්න කෙනෙක්ට කියලා වාහනේ චෙක් කරව ගන්න අවශ්‍යයි. වාහනේ හොඳට චෙක් කරලාම අරගන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් සාමාන්‍යයෙන් මුලින්ම බයිකයක් වගේ කරලා බලන්න. රුපියල් 5000ක් 6000ක ලාභයක් තිබ්බත් ඇති ඔයාට මුලින්ම ව්‍යාපාරේ ආරම්භ කරනකොට. අනිත් දේ තමයි ඔයාලට විකුණන්න තියෙන වාහන හොයාගන්න වගේම ගත්ත වාහන අහපව විකුණන්නත් ලොකුවට වහන්සි වෙන්නේ නැහැ. අපි දන්නවා අපි හැමෝගේම අතේ මොබයිල් ෆෝන් එකක් තියෙනවා. ඉතින් ඔයාලට තියෙන්නේ ikman.lk වගේ වෙබ් සයිට් එකකට ගියා නම් විකුණන්න තියෙන වාහන හොයාගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයා ළඟ තියෙන වාහන විකුණන්නත් මේ වෙබ් අඩවි හරහා කරගන්න පුළුවන්. ඒ නිසා මාසෙට අමතර ආදායමක් උපයාගත හැකි හොඳ ව්‍යාපාර අවස්ථාවක් තමයි මේ වාහන නැවත විකිණීමේ ව්‍යාපාරය. ගොඩක් දෙනෙක් මේ ව්‍යාපාරය ගැන ප්‍රසිද්ධ නොකරට ලංකාව තුල මේ වෙනකොට මෙම ව්‍යාපාරයේ නිරත වෙන බොහෝ පිරිසක් ඉන්නවා. ඒ වගේම තමයි ඒ අය මේ ව්‍යාපාරයෙන් ලොකු ලාභයක් ලබනවා. ඇතැම් අය ඉන්නවා එයාලගේ ප්‍රධානතම ව්‍යාපාරය වෙලා තියෙන්නේ මෙන්න මේ ව්‍යාපාරය. අනිත් තමන්ගේ තියෙන රැකියාව හෝ අනිත් ව්‍යාපාරවලට දෙවෙනි තැන දීලා මෙයාලගේ ප්‍රධානම ව්‍යාපාරය වෙලා තියෙන්නේ මෙන්න මේ වාහන ව්‍යාපාරය. ඉතින් ඔයාලටත් පුළුවන් ඔයාලගේ අතේ තියෙන මුදල ලක්ෂ 5ක්ද 10ක්ද යන අතේ තියෙන මුදලට අනුව වාහනයක් මුලින්ම මිලදී අරගෙන මේක රිපෙයාර් කරලා හෝ තියෙන්නේ නැත්නම් සමහරක් වාහන තියෙනවා බල රිපෙයාර් කරන්න දෙයක් නැහැ හොඳ තත්ත්වයේ තියෙන ඒවා. ඉතින් අඩු මුදලට අරගෙන සතිය දෙකක් හෝ මාසයක් බලලා මේක තව වැඩි මුදලකට විකුණලා දාන්න අපිට හැකියාව තියෙනවා. ඉතින් දියුණු වෙන්න ව්‍යාපාර අවස්ථාවන් ගැන සැලකිලිමත් වෙන ඔයාලට මම අද ගෙනාපු අදහස වැදගත් වෙයි කියලා හිතනවා. තවත් මේ වගේ වැදගත් ව්‍යාපාර අදහසක් එක්ක අලුත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හමු වෙමු. ඔයාලට සුබ දවසක්.